රාජ්‍ය කිසියම් නිවේදන කිහිපයක් යොමු කර තිබෙනවා. අද උදෑසන 6ට ඇඳිරි නීති ඉවත් වූ සියලු ප්‍රදේශවල බැංකු ශාඛා විවෘතව තබන්නේ ජනාධිපති ලේකම්වරයා බැංකු නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා. විශේෂම සඳහන් කළ යුතුයි, මේ සඳහා සීමිත කාර්යමණ්ඩලයක් යොමු කරගන්නා ලෙස තමයි ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය නිවේදනයක් මගින් දැනුම් දෙන්නේ. ඒ වගේ විශේෂම සඳහන් කළ යුතුයි, මේ බැංකු රාජකාරී කටයුතු සඳහා එකතු වන නිලධාරීන්ට තමන්ගේ රාජකාරී හැඳුනුම්පත භාවිතා කරමින් මෙම අවස්ථාවේදී සිය කටයුතු කරගෙන යාම සඳහා අවස්ථාව සැලසෙන බවත් ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ විශේෂ නිවේදනයේ වැඩිදුරටත් තොරතුරු දක්වා තිබෙනවා. මේ අතර ඉන්ධන ප්‍රවාහන දුම්රිය හතරක් අද දිවයිනේ පළාත් හතරකට යොමු කර තිබෙන බව ලංකා ඛනිජ තෙල් නීතිකරණ සංස්ථාවට උපදෙස් දීමටත් අමාත්‍යවරයා කටයුතු කළ තිබෙනවා. මේ අනුව කොළුණාවේ සිට අනුරාධපුරය, මඩකලපුව, පේරාදෙණිය කියන ප්‍රදේශයන්වලට ඉන්ධන ප්‍රවාහනය සඳහා අවශ්‍ය වැඩ කටයුතු ඛනිජ තෙල් නීතිකරණ සංස්ථාවට සිදු කරන ලෙස විෂය භාර අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. එකම ඔබ දන්නවා, අද දහ සහ හෙට දිනය තුලත් කොළඹ කටස් වෙළඳපොළ කටයුතු සිදු නොවන බව විශේෂයෙන්ම මේ මොහොත වන විට පවතින ඇඳිරි නීතිය හේතු කොටගෙන කොටස් වෙළඳපොළ වැඩ කටයුතුත් කිසියම් ආකාරයකට දින දෙකකට නවත්වන්නට කටයුතු යොදා තිබෙන බවත් රජය සහ අනෙකුත් වගකිවතු පාර්ශ්ව දැනුම් දුන්නා. එවැගේම රජයේ විශ්වවිද්‍යාලවල ඊ ඉගෙනුම් ක්‍රමය යටතේ ලියාපදිංචිව ඇති සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා නොමිලේ අන්තර්ජාල පහසුකම් සැපීමට කටයුතු කර තිබෙනවා. රටේ පවතින මේ තත්ත්වය පහව යනතුරු ඔවුන්ට අවශ්‍ය කරන අන්තර්ජාල පහසුකම් සහ අනෙකුත් සේවාවන් ලබා දීම සඳහා තමයි කටයුතු සිදු කර තිබෙන්නේ. ඒ වගේම අද උදෑසන වන විට වාර්තා වුණා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 86ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන මොහොතේදී ශ්‍රී ලංකාවේ මේ සමාජ තලය තුළ නීති කඩකළ පුද්ගලයන් 1589 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබෙනවා. මේ කාල වපසරිය තුළ කිසියම් විදිහකට ඔබගේ සහ ඔබගේ අසල් වැසියාගේ ආරක්ෂාව වෙනුවෙන්, විශේෂයෙන්ම ඔබේ පවුලේ ආරක්ෂාව වෙනුවෙන් කිසියම් විදිහකට තමන් සෑන් විනයක් තුළ ක්‍රියාත්මක වෙමින් මේ අවස්ථාවේදී කටයුතු කරන්නට කියන ඉල්ලීම තමයි බොහෝ විට අද දවසේදී සහ මේ සියලු කාලවකවානුව තුළ සෞඛ්‍ය බලධාරීන් සහ වගකිවයුතු නිලධාරීන් සඳහන් කර සිටියේ. COVID-19 Special Report.